සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබට මෛත්‍රී භාවනාවෙන් තවමත් සාර්ථකත්වයට පත්වෙන්න බැරි වුණා නම් අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙන ධ්‍යාන දක්වාම ඔබේ සිත දියුණු කරගන්න පුළුවන් මේ ක්‍රම කිහිපය අත්හදා බලන්න. මාගේ කලින් වීඩියෝ වලත් මෛත්‍රී භාවනාව සිදු කරන ක්‍රම කිහිපයක්ම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒවායින් ඔබට යම්කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැතිනම් මේ ක්‍රම කිහිපය අත්හදා බලන්න. බොහෝ විට ඔබට ධ්‍යාන දක්වාම ඔබේ සිත දියුණු කරගන්න වාසනාව හැකියාව ලැබෙන්න පුළුවන්. මේ කුමන ආකාරයට මෛත්‍රී භාවනාව සිදු කළත් ඔබ මුලින්ම ඔබට මෛත්‍රී වැඩීම සිදු කිරීම තමයි සුදුසුම වන්නේ. ඉන් පසුව ඔබ මෛත්‍රිය වැඩීමට අරමුණු කරගන්න කෙනා අරමුණු කරමින් භාවනාව සිදු කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ වල සඳහන් කළා වගේම ඔබේ මව හෝ ඔබේ පියා හෝ ඔබ වැඩිපුරම ආදරය කරන ගරු කරන කෙනෙක්ව ඔබ තෝරගන්න කියන එක තමයි මම සඳහන් කරනු ලැබුවේ. නමුත් ඔබට එයින් සාර්ථකත්වයට පත්වෙන්න නොහැකි වුණා නම් දැන් මම මේ සඳහන් කරන කරුණුද සැලකිල්ලට ගන්න. පළවෙනි කාරණාව තමයි ඔබ භාවනාවේ අරමුණ හැටියට ගන්න පුද්ගලයා ජීවත්ව සිටින කෙනෙක් විය යුතුයි. ඔබ මුලින්ම ඔබට මෛත්‍රී වැඩීමෙන් අනතුරුව ඔබ ඊළඟට අරමුණු කරන කෙනා ඔබේ මව හෝ ඔබේ පියා හෝ ඔබේ බිරිඳ ඔබේ යහළුවෙක් එහෙම නැත්නම් ඔබ මධ්‍යස්ථ සිතින් බලන කෙනෙක් නැත්නම් ඔබේ තරහකාරයෙක් මේ කවුරු වුණත් ඔහු ජීවතුන් අතර සිටින කෙනෙක් බවට ඔබ වග බලාගත යුතුයි. ඒ වගේම තවත් ප්‍රායෝගිකව මේ මෛත්‍රී භාවනාවේ යෙදෙන අය පවසන කාරණාවක් තමයි ඔබ පුරුෂ පක්ෂයේ කෙනෙක් නම් මුලින්ම ඔබට මෛත්‍රී වැඩීමෙන් අනතුරුව ඔබ භාවනාවේ අරමුණ හැටියට ගන්න ඕනේ ඒ ගන්න කෙනා පුරුෂ පක්ෂයේම කෙනෙක් විය යුතුයි. ඒ වගේම ඔබ කාන්තාවක් නම් ඔබට මෛත්‍රී වැඩීමෙන් අනතුරුව ඔබ භාවනාවේ අරමුණ හැටියට ගන්න පුද්ගලයා කාන්තාවක් විය යුතුයි. ඔබ විරුද්ධ ලිංගික පුද්ගලයෙක්ට මුලින්ම මෛත්‍රී වැඩීමට පටන් ගත හොත් එය ඔබට රාගාදී ධර්ම වැඩීමට හේතුවක් වන්න පුළුවන්. සමහර අයට මෙය භාවනාවේ මෛත්‍රී භාවනාවේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන්. රාග ධර්ම ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. මේ සමාධිය ආකාරයෙන් මේ රාග සිතුවිලි ඔබේ සිතට පැමිණෙන්න ඉඩක් පවතිනවා. ඉතින් ඔබට මේ කාරණාව වළක්ව ගන්න පුළුවන් භාවනාව මෛත්‍රී භාවනාව සිදු කරන අවස්ථාවේදී ඔබ පුරුෂ පක්ෂයේ කෙනෙක් නම් පුරුෂ පක්ෂයේම කෙනෙක්ව භාවනාවේ අරමුණ හැටියටත් ඔබ කාන්තාවක් නම් කාන්තා පක්ෂයේම කෙනෙක් භාවනාවේ අරමුණ හැටියට ඔබ තෝරා ගැනීමෙන්. නමුත් මේ කාරණාව අනිවාර්ය කාරණාවක් වන්නේ නැහැ. මේ භාවනාවේ අත්දැකීම් අනුව පුද්ගලයන් සාර්ථකත්වයට පත්වුණු පුද්ගලයන් පවසන කාරණාවක්. සමහර අයට මෛත්‍රී භාවනාවේ සාමාන්‍ය රටාවට කරගෙන යන විට ඒ සාර්ථක නොවෙන්න මෙය හේතුවක් වෙන්න පුළුවන්. බොහෝ විට ඔබට මෛත්‍රී වැඩීමෙන් අනතුරුව පළමු භාවනා අරමුණ හැටියට ගන්න කෙනා ඔබට බොහෝ සෙයින් හිතවත් නොවන බොහෝ සෙයින් අහිතවත්ද නොවන මැදහත් සිතින් ඔබ බලන කෙනෙක් නම් එයද ඔබට ඉතාම සාර්ථකත්වයට භාවනාව පත් කරගන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔබට මූලිකවම මෛත්‍රී භාවනාවට ඔබේ සිත සකස් කරගන්න සමාධිගත කරගන්න උත්සාහ කිරීමේදී ඔබට මෛත්‍රී වැඩීමෙන් අනතුරුව ඔබ අරමුණු කරන කෙනා මැදහත් කෙනෙක් නම් එය ඔබට පහසුවෙන් ඔබේ සිත ඒ භාවනාව තුළ සමාධිගත කරගන්න උදව්වක් වේවි. අනෙක් ඉතාම වැදගත්ම කාරණාව තමයි මා කලින් වීඩියෝවල සඳහන් කළ ක්‍රමවලට මෛත්‍රී භාවනාව සාර්ථක කරගන්න ඔබට නොහැකි වුණා නම් ඔබ මම තරහ නැත්තෙක් වෙම්වා
වෛර නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා ආකාරයෙන් අරමුණු කිහිපයක්ම සිතීම නවත්වා. මම සුවපත් වෙම්වා යන භාවනා අරමුණ පමණක් දවස් කිහිපයක් යනතෙක් අරමුණු කරමින් භාවනාව සිදු කර, ඉන් පසුව සියලුම සත්වයෝ සුවපත් වෙත්වා යන්න පමණක් එකතිගට සිතමින් පුළුවන් තරම් වේලා භාවනා කරන්න. බොහෝ විට ඔබ කාලයක් මේ ක්‍රමය සිදු කරගෙන යන විට ඔබට සාර්ථක වෙන්න තියෙන අවස්ථාව බොහෝ සෙයින් වැඩි. මොකද අරමුණු කීපයක් සිටීමට වඩා එක අරමුණකින් භාවනාව සිදු කිරීම ධ්‍යාන දක්වා සිත දියුණු කරගන්න ඔබට උදව්වක් විය හැකි. නමුත් ඔබ මේ දක්වා අරමුණු කිහිපයක් මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා යනුවෙන් සිතමින් සිදු කර ඔබ මෛත්‍රී භාවනාව පුරුදු වෙලා ඉන්නවා නම්, එයින් ඔබ සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා නම්, ඔබ ඒ විදියටම ඒ දිගටම සිදු කරගෙන යන්න. එසේ කරන එක තමයි හොඳවන්නේ. බුදුදහමේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් පිළිබඳව. ඒ ක්‍රම දෙක තමයි මහග්ගත චේතෝ විමුක්තිය සහ අප්පමාන චේතෝ විමුක්තිය කියන ක්‍රම දෙක. මේ ක්‍රම දෙක ගැන කතා කරන එක තමයි අද වීඩියෝ එකේ මගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. අපි බලමු මහග්ගත චේතෝ විමුක්තිය ආකාරයෙන් මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය. එය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය අද මම කියලා දෙන්න සූදානම් වෙන්නේ. මෙහිදීත් භාවනාවේ මූලික පියවරවල් වන තෙරුවන් සරණ යාම, පන්සිල් ගැනීම සහ තෙරුවන් කමා කර ගැනීම ආදී පූර්වක්‍ෘත්‍යයන් සිදු කර, ඉන් අනතුරුව තමන් අරමුණු කරගෙන තමන්ගේ වටේට ක්‍රමෙන් මෛත්‍රිය පැතිරවීම තමයි සිදු කරනු ලබන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ සිදු කරන්නේ. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මම සුවයට පත්වෙත්වා, මම සුවපත් වෙත්වා, මා මෙන්ම මාගේ නිවසේ ජීවත්වන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම මේ ගමෙහි වෙසෙන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම මේ නගරයේ වෙසෙන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම මේ ප්‍රදේශයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම මේ රටෙහි වෙසෙන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම මේ ලෝකයේ වෙසෙන සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා,
තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම මේ සියලුම ලෝකවල වෙසෙන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවයට පත් වෙත්වා. මා මෙන්ම මේ මුළු විශ්වයේම සියලුම ලෝක තලවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවයට පත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මෙහිදී මේ සත්වයන් යනුවෙන් අපි අදහස් කරනු ලබන්නේ බුදු දහමට අනුව දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන්, තිරිසංගත සතුන්, ප්‍රේත සත්වයින්, අමනුෂ්‍ය සත්වයින් ආදී වූ මේ සියලුම සත්වයින් මේ සත්වයන් යන දෙයින් අදහස් වෙනවා. ඉතින් මේ ආකාරයට මෛත්‍රී භාවනාව සිදු කිරීමේදීත් ඔබට අවශ්‍ය නම් සුවපත් වේවා කියන අරමුණ පමණක් සිටීමෙන් පෙරට වඩා සමහර විට ඔබේ සිත ඔබට සමාධිමත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, මම සුවපත් වෙත්වා, මා මෙන්ම මාගේ නිවසේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මා මෙන්ම මාගේ ගමේ වෙසෙන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මා මෙන්ම මාගේ නගරයේ වෙසෙන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මා මෙන්ම මේ ප්‍රදේශයේ සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මා මෙන්ම මේ රටෙහි වෙසෙන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මේ ලෝකයේ වෙසෙන සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, මේ මුළු ලෝක තලවලම සිටින මේ විශ්වයේම සිටින සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ආදී ආකාරයෙන් ඔබට සුවපත් වේවා කියන භාවනා අරමුණ පමණක්ම මේ මහග්ගත චේතෝ විමුක්ති ආකාරයෙන්ද සිදු කරන්න පුළුවන්. ඒ ඔබට සමාධිය පත් වෙන්න පහසු නම්, එයින් ඔබට එය දැනෙනවා නම් වඩා හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා ඒ ආකාරයෙන් ඔබට සිදු කරන්න පුළුවන්. ඊළඟට මම කියලා දෙන්න සූදානම් වෙන්නේ අප්පමාන චේතෝ විමුක්තිය ආකාරයෙන් මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය. මෙහිදී සිදු කරන්නේ දිශා වශයෙන් මෛත්‍රී භාවනාව සිදු කිරීම, මෛත්‍රිය පැතිරවීම. මෙහිදී පෙර ආකාරයෙන්ම පන්සිල් සමාදන් වී ත්‍රිවිධ රත්නය කමා කර ගැනීමෙන් අනතුරුව, පූර්වකෘත්‍ය සිදු කිරීමෙන් අනතුරුව, මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා, මා මෙන්ම උතුරු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම උතුරු අනුදිශාවේ ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා, මා මෙන්ම නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ
අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුම්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම නැගෙනහිර අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම දකුණු අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම බටහිර අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සාන්ත සුවයට පත්වෙත්වා සුවපත් විත්වා මා මෙන්ම උඩදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මා මෙන්ම යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා සුවපත් විත්වා මා මෙන්ම සියලුම දිශාවල ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ සුවපත් විත්වා වෛර නැත්තූ විත්වා දුක්පීඩා නැත්තූ විත්වා තරහ නැත්තූ විත්වා සාන්ත සුවයට පත්වෙත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත්ම විත්වා ආදී ලෙස සියලුම දිශාවල සිටින සියලුම සත්වයින්ට මෛත්‍රිය පතුරවා හරින්න. මෙය අප්‍රමාණ චේතෝ විමුක්තිය යනුවෙන් තමයි බුදු දහමේ සඳහන් වෙන්නේ. මෙහිදී අපි සත්වයන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මා කලිනුත් සඳහන් කළ ආකාරයටම බ්‍රහ්මයන්, දෙවියන්, මනුෂ්‍යයන්, තිරිසංගත සත්වයින්, ප්‍රේතලෝකවල සිටින සත්වයින්, අමනුෂ්‍ය සත්වයින් ආදී මේ සියලුම සත්ව කොට්ටාස අපි පොදුවේ බුදු දහමේදී සත්වයින් යනුවෙන් හඳුන්වනවා. මෙහිදීත් ඔබට සියලුම දිශාවල ජීවත් වන සත්වයින් අරමුණු කරමින් සුවපත් වේවා කියන අරමුණ පමණක් වුවත් සිදු කරන්න පුළුවන්. එයින් ඔබට සාර්ථක වෙන්න පහසු නම් මෛත්‍රී භාවනාව සිදු කර සාර්ථකත්වයට පත් වූ සමහර පිරිසක් මේ ආකාරයෙන්ද මෛත්‍රී භාවනාව සිදු කරමින් සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා සහ එය සිදු කරමින් තිබෙනවා. එම නිසා මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන ක්‍රමයත් සුවපත් වේවා කියන හෝ වෛර නැත්තෝ වෙත්වා හෝ එහෙම නැත්නම් දුක් පීඩා නැත්තෝ වෙත්වා හෝ එහෙම නැත්නම් ශාන්ත සුවයට පත් වෙත්වා කියන දේ පමණ කරමුණු කරමින් උදාහරණයක් ගත්තොත් මා සුවපත් වෙත්වා මා මෙන්ම උතුරු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා
මා මෙන්ම උතුරු අනුදිශාවේ ජීවත් වන්නා වූ සියලූම සත්වයෝ සුවපත්වෙත්වා. මා මෙන්ම නැගෙනහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම නැගෙනහිර අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම දකුණු දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම දකුණු අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම බටහිර දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම බටහිර අනුදිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම උඩ දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. මා මෙන්ම යට දිශාවේ ජීවත් වන්නා වූ අප්‍රමාණ සත්වයෝ සුවපත් වෙත්වා. යන ආකාරයෙන් සියලුම දිශාවල ජීවත් වන්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ආකාරයෙන් ඔබට සුවපත් වෙත්වා කියන අරමුණ හෝ පමණක් වුවත් අරමුණු කරගෙන මේ මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන්. මේ ඉහත සඳහන් කළ ක්‍රමවලට අමතරව අපා සත්වයෝ, දෙපා සත්වයෝ, සිව්පා සත්වයෝ සහ මනුෂ්‍යයෝ, තිරිසන් සත්වයෝ ආදී වශයෙන් සිතමින් වුවත් මෛත්‍රී භාවනාව සිදු කරන ක්‍රම තිබෙනවා, සිදු කළ හැකි. නමුත් බුදුන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම දේශනා කරනු ලබලා තියෙන්නේ මහග්ගත චේතෝ විමුක්තිය සහ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන කාරණා දෙක ගැන තමයි. අනෙක් ක්‍රමවලින්ද ඔබට ඔබේ සිත සමාධිමත් කරගන්න පුළුවන්. ඉහත සඳහන් කළ ප්‍රධාන ක්‍රම දෙක බොහෝ කාලයක් එක දිගට පුහුණු කිරීමෙන් බොහෝ විට ඔබට ධ්‍යාන දක්වාම ඔබේ සිත දියුණු කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. එහිදී අවශ්‍ය නම් ඔබට ඒ ක්‍රම දෙකම සුවපත් වේවා යනුවෙන් පමණක් සිටීමෙන්ද සිදු කරන්න පුළුවන්. මා කලිනුත් සඳහන් කළ ආකාරයට ඒ ඔබට ධ්‍යාන දක්වා සිත දියුණු කරගන්න වුවත් පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන දක්වා සිත දියුණු කර ගැනීම සහ ඒ ධ්‍යානයන් වශී කර ගැනීම, ප්‍රථම ධ්‍යානයේ සිට අනෙක් ධ්‍යාන දක්වා ඊළඟ ධ්‍යානයට සිත දියුණු කර ගන්නා ආකාරය, මෛත්‍රී ධ්‍යානයන් ඔබ හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව සහ මෛත්‍රී භාවනාව හා සම්බන්ධ වූ විශාල වූ කාරණා රාශියක් ධර්මග්‍රන්ථවල සඳහන් වන කරුණුත්, අතිඋතුම් වූ සංඝරත්නය සහ ධර්මදේශකයාණන් වහන්සේලා පවසන කරුණුත්, භාවනා කරමින් ලබාගත් අත්දැකීමුත් වලින් අධ්‍යනයන් සිදු කරමින් ඔබට අරගෙන එන්න කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔබත් මේ ආකාරයෙන් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරලා ඔබේ ජීවිතයට මේ මෛත්‍රී භාවනාවේ තියෙන ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය සලස ගන්න. මේ මෛත්‍රී භාවනාව කියන්නේ පුදුමාකාර වූ අනුහස් රාශියක් තියෙන භාවනාවක්. ඉතින් මේ භාවනාවේ තියෙන අනුහස් ගැන කතා කරන්න පටන් ගත්තොත් මුළු දවසක්ම කතා කළත් මේ මෛත්‍රී භාවනාවේ තියෙන පුණ්‍ය කර්මය, පුණ්‍ය ශක්තිය, කුසල් ශක්තිය ගැන කතා කළොත් ඒ ශක්තිය ඉතාමත් විශාලයි. ඒකට උදාහරණ රාශියක් බුදුදහමේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරනු ලබලා තියෙනවා. ඉතින් ඒ උදාහරණත් එක්ක දැන් ප්‍රකාශ කරන්න මේ කාල වේලාව මදි නිසා ඒවා වෙනම වීඩියෝ එකකින් මම රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතෙක් මේ ආකාරයෙන් ඔබ මෛත්‍රී භාවනාව සිදු කරලා මෛත්‍රී භාවනාවේ මූලික සමාධිය දක්වා ඔබේ සිත දියුණු කරලා තවත් ඉදිරි වීඩියෝ වලින් ධ්‍යාන දක්වා ඔබේ සිත දියුණු කරගන්නේ පියවරවල් මම කියලා දෙනවා එහිදී, සහ තවත් ඔබ මෛත්‍රී භාවනාව හොඳින් කියලා දෙන අප සංඝරත්නය සහ දේශකයන්න් වහන්සේලා කොතිකුත් සිටිනවා, ඒ අයක දේශනාවලට සවන් දීලා ඔබ මේ පිළිබඳව ස්වයන් අධ්‍යයනයක් කරලා තවත් දේවල් එකතු කරගෙන මේ මෛත්‍රී භාවනාව ඔබේ දිනපතා පුහුණුවක් හැටියට, ඔබේ ඔබ ව්‍යායාම කරනවා වගේම ඔබේ දවසේ කාර්යයක් හැටියට මේ මෛත්‍රී භාවනාව සිදු කිරීම ඔබ සිදු කරන්න. එවිට ඔබට එයින් විශාල ආශිර්වාදයක්, විශාල රැකවරණයක්, පිහිටක් ලැබේවි.
ඒවාගේම මේ මෛත්‍රී භාවනාව නිවරදිව සිදු කරන ආකාරය කියලදීමේ. මා විසින් රැස් කරගත්තා වූ මේ සියලූම පින් මාගේ දෙමාපියන්ට, මාගේ හිතවතුන් ඇතුළු දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු මේ සියලූම ලෝක සත්වයෙන් හට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා මේ පින් ලබාගත් දෙවියන් බ්‍රහ්මයන් මිනිසුම් එවගේම අමනුෂ්‍යයන් මේ සියලූම දෙනාගේ පිහිට රැකවරණය ආරක්ෂාව මඟ පෙන්වීම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙත්වා. තවතවත් මේ භාවනාව දියුණු කරගන්න මටත් මේ භාවනා වේදනේ සියලු දෙනාටත් හැකියාව වාසනාව ශක්තිය ලැබෙත්වා. මේ භාවනාව සිදු කරන ආකාරය කියාදීමේදී මාගේ සිතින් කයින් වචනයෙන් යන තුන්දොරින් යම් කිසි හෝ ප්‍රමාවර්ධක් මාගේ අතියුතුම් වූ ත්‍රිවිධ රත්නය හට සිදු වුණා නම් ඒ සිදුනා වූ සියලුම ආකාරයේ ප්‍රමාවර්ධනට මා කෙරේ අනුකම්පා කරලා මට මගේ අතියුතුම් වූ ත්‍රිවිධ රත්නේ සමාව ලැබෙත්වා. ඒ වැරදි අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම මට මගේ අතියුතුම් වූ ත්‍රිවිධ රත්නේ ලැබෙත්වා. ඉතින් මේ මෛත්‍රී භාවනාව පිහිට රැකවරණය ඔබ ලබා ගන්න කියන දේ ඔබෙන් ඉල්ලා සිටිමින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.